1977 කැරළ සම්බන්ධයෙන් අද ඉන්නේ ටික දෙනයි සත්‍ය වශයෙන් දන්නේ. එදා ඒ කැරළෙන් පස්සේ විශාල පුනරුත්ථාපනය කිරීමක් රජය විසින් කළා. අපි හැම කෙනෙක්ම හිතුවා මෙතනින් කැරළ අවසාන වෙයි කියලා. දැන් 1989 නැවත වරක් මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාව ඇති වෙලා ලංකාවේ දේපළ සහ විනාශ ජීවිත විනාශ වුණා. අපි ඊට පස්සෙත් හිතුවා මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාව කරන අය නැවතර කරයි කියලා. නමුත් අවාසනාවකට 2022 මැයි මාසේ 9 වෙනිදා ගෙවල් 91ක් එකම රැයේදී විනාශ කිරීමට තරම් සංවිධාන වූ පිරිසක් බව දැන් පෙනී ගියා. ඉතින් මෙවැනි දේවල් කරනකොට ඉදිරියට මේක නොකරාවිද? මම OIC මීඩියා කොට හිටිය කාලයක් මට මතක් කරන ඒ ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඝාතනය කරා, ඉස්කෝල මහත්තයව ඝාතනය කරා. කවුරුත් දොට්ට බැස්සේ නැහැ. ලේට ලේ මරණයට මරණය, ජීවිතයට ජීවිතය කියලා පෝස්ටේ ගැහුවා නම් අනිවාර්යෙන් මෙතන කවහරි මරලා දැම්මා. මගේ තාත්තා වමු වමු ඝාතනය කරා, හෝ කන්දරදී වැඩි දියලා සානාධිපති කීප දෙනෙක්ම ගහලා වැඩි දියලා මරලා දැම්මා. මේවා කාටවත් මතක නැහැ. භීෂණකාරී තත්ත්වය නැවතත් මතුවෙනවා වගේ අපිට පේනවා. ඇත්ත තිත්තයි, තිත්ත වුණත් ඒ ඇත්තයි. නැවත රජයක් පිහිටෙව්වොත් ඇතිවන පළවිපාක මං හිතන්නේ ඉතාම භයංකරයි. මොකද ඊයේ පෙරේදත් අපිට දැනගන්න ලැබුණා අපි නීතිය ක්‍රියාත්මක කරන්න ගමට ගේනවා. ගමට ගේන්න දෙයක් නැහැ. ගමට ගෙනලා තිබුණේ මේ ඉස්සෙල්ලා. නැවතත් ඒ නීතිය ක්‍රියාත්මක කිරීම ගමට ඒවි මේ වගේ අවස්ථාවක් වුණා.